හැම අවුරුද්දෙම අලුත් iPhone එකක් වෙළඳ පොහෙට එනකොට ඒ ගැන හැමෝම උනන්දු වෙනවා. ඇත්තම කතාව iPhone එකක් මිල අධික වීම නිසා. මුහුණු පොතේ නිතර රැඳෙන අයටත් ඒ ගැන හදපු නිර්මාණශීලී පෝස්ට් බෝමයක් දැක බලා ගන්න පුළුවන්. iPhone එකක් ගන්න නම් සම්පූර්ණ ශරීර කූඩුවම විකුණන්න වේවි කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් ඒ වගේ පෝස්ට් වලට වකුගඩු හරි විකුණලා iPhone එකක් ගන්න ඕනි කියලා තිබුණාට ඒක විහිළුවක් නිසා කවුරුත් හිනාවෙනවා ඇරෙන්න ඒ වගේ දෙයක් අත්හදා බලාවි කියලා හීනකින්වත් හිතන්නේ නැහැ. නමුත් මේ කතාව නම් ටිකක් වෙනස්ම විදිහේ කතාවක්. iPhone එකක් ගන්න ඇත්තටම වකුගඩුවක් විකුණපු චීන ජාතිකයෙක් ගැනයි ඔබට මේ කියන්න හදන්නේ. අනිත් තරුණ තරුණියන්ට වගේම ෆෝන් පිස්සුව තදින්ම වැදිලා තිබුණු මේ තරුණයාගේ විනෝදාංශය වුණේ අන්තර්ජාලයෙන් ෆෝන් බලන එක. ඒ විදිහට ඉද්දි තමයි එක්තරා නියෝජිතයෙක් ඔහුට දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ. ඔහු වකුගඩු විකුණන නියෝජිතයෙක්. iPhone මිලදී ගැනීමේ සීනිය වෙනුවෙන් වකුගඩුවක් විකුණන එකේ වාසිය ඔහු මේ තරුණයාට පෙන්වා දුන්නා. එයින් යෙන් 20,000 එනම් ලක්ෂ 3කට වැඩි මුදලක් හොයාගන්න පුළුවන් වේවි කියලත් මේ නියෝජිතයා තරුණයාට කියනවා. මේ තරුණයාට තමන්ගේ සීනේ සැබෑ කරගන්න ශරීරයෙන් කොටසක් ඉවත් වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වෙනකොට ඔහුගේ අරමුණ වුණේ iPad 2 වර්ගයේ දුරකථනයකට හිමිකම් කියන එක. දෙමව්පියන්ටත් හොරෙන් චීනයේ එක්තරා ප්‍රදේශයකට යන මේ තරුණයා තමන්ගේ වකුගඩුවක් ඉවත් කරනවා. දින 3ක් ප්‍රතිකාර කරලා මේ තරුණයාව නැවතත් එතනින් පිටත් කරලා තියෙනවා. iPad 2 ගන්න සීනේ තිබුණා උනත් සත්කමින් ලැබුණු මුදලින් මේ තරුණයා ලැප්ටොප් එකක් සහ iPhone එකක් මිලදී අරගෙන තියෙනවා. නමුත් මේ කතන්දරයේ පිටුපස කවුරුත් නොදන්නා දෙයක් තියෙනවා. ඒ තමයි අන්තර්ජාලය හරහා සිදු කරන ඉන්ද්‍රිය ජාවාරම. 2011 වර්ෂයේදී විතරක් චීනයේ මේ විදිහට රුපියල් කෝටියකට ආසන්න ඉන්ද්‍රියන් ප්‍රමාණයක් නීති විරෝධීව විකිණලා තියෙනවා. චීන ජාතික තරුණයා කරපු දේ දෙමව්පියන් පසුව දැනගන්නවා. මේ ගැන බලධාරීන්ට දැනුම් දුන්නත් අදාළ රෝහලේ මෙවැනි සත්කමක් සිදු නොවුණු බව ඔවුන් එකහෙලා කියා සිටියා. නමුත් ජාවාරම්කරුවන්ට දිගින් දිගටම ඒ සෙල්ලම කරන්න ලැබුණේ නැහැ. සැකරුවන් 5 දෙනෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ අදාළ සැත්කම සිදු කරන්නට මූලිකත්වය දුන් වෛද්‍යවරයාද ඇතුළුව. ඒ අනුව මේ රෝහලෙන් චීන ජාතික තරුණයාට වන්දිය වශයෙන් රුපියල් මිලියන 1.4ක මුදලක් ලැබෙනවා. කතන්දරේ ඒ විදිහට ඉවර වුණත් අද වෙනකොට මේ තරුණයා ගැන මාධ්‍ය නැවතත් කතාබහ කරන්න පටන් අරන් තියෙනවා. මේ වෙනකොට අවුරුදු 25ක් වන ඔහුගේ සෞඛ්‍ය විශාල පරිහානියකට පත් වෙලා තියෙනවා. ජීවත් වෙන්න විතරක් ඔහුගේ වකුගඩුවල අපද්‍රව්‍ය වරින් වර ඉවත් කරන බවයි සඳහන් වන්නේ.